වස්සාන ධර්ම දේශනා. දැන් කෙනෙකුගේ ජීවිතේ ඔබ සංසාරිකව ගත්තොත් ඔබ අතින් වෙච්ච වැරදි අඩුපාඩු අකුසල් ඔබ දන්න කාලේ ඉඳන් පෙර ජීවිතවල සංසාර අකුසල් අපි දන්නේ කියලා හිත. හැබැයි ඔබේ ජීවිතේ ඔබ ආපස්සට හිතද්දී බලන්න බොහෝ දෙනෙක් මට වැරදුනා. මං එහෙම නොකර මෙහෙම කරා නම් හරි. අපරාධේ මං ඒ වෙලාවේ හදිස්සි වුණා, කලබල වුණා. මං ගත්ත තීරණේ වැරදුනා. ඔය වගේ කොච්චර ඔබේ ජීවිතේ පසුතැවෙන්න දේවල් තියෙනවා. ඒ වගේ දේවල් හිතන්න හිතන්න නූපන් අකුසල් උපදිනවා, උපන් අකුසල් බලවත් වෙනවා. හැබැයි ඔබට මේ හැම වෙලාවකම බුදුගුණ සිහි කරන්න පුළුවන් නම් ඒ බුදුගුණ සිහි කිරීම තුළ දහසක් අකුසල් මේ මොහොතට යටපත් වෙනවා. පිංගතුනි බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා දජග්ග සූත්‍රය. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිටි බලවත් දේශනාවකේ දජග්ග සූත්‍රය. ඒ දේශනාවේ බුදුහාඳුරු පෙන්වුවේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට යම් කිසි බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇතිව. දැන් ඔබේ ජීවිතය තුළ ගත්තොත් ඔබ ඕන තරම් බය වෙලා ඇති. තැති අරගෙන ඇති. එක පාට තැති ගන්නවා. මොකක්ද කරන්න කියලා හිතාගන්න බැරුව බය බිරාන්ත වෙලා යනවා. තැති ගන්නවා. ඊළඟට ලොමු ඩැහැ ගන්නවා. මුළු ඇඟම කිලි පොලාගෙන යනවා. ලොමු ඩැහැ ගන්න. සමහරුන්ට බය වුණාට පස්සේ ගල් ගැහිලා වගේ යනවා. එතකොට එවැනි වෙලාවක බිය තැති ගැනීම නැති කරගන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ බුදු ගුණ සිහි කරන්, ධර්මීය ගුණ සිහි කරන්, සංඝ ගුණ සිහි කරන්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කෑගල්ල, බෙලිගල, කටුකුරුන්ද, මොරගහපෑල ලිපිනේ පදිංචි සුනිල් දිසානායක මහත්මා. එතුමන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ සුනිල් දිසානායක මහත්මාගේ පෙබරවාරි මස 18 වන දිනට යෙදෙන ජන්මදිනය සිහි කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් සුනිල් දිසානායක මහත්මා මෙලොවට බිහි කළ සියාදරණීය දෙමාපියන් වන බීජී එන්සා ආදරණීය මෑණියන්ට සහ සිසිල් කරුණාරත්න දයාබර පියාණන්ට පරලොව සුගතිය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. අද දේශකයන්න් වහන්සේ හොරණ සීලසුවරණ භික්ෂුගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්ම සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන් මේ උතුම් ධර්ම ශ්‍රවණියත් එක්ක එකතු වෙත් මේ බණහන හැම දිනාටමත්, ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්තුනි තුනුරුවන් ලෝකේ පහළවීම, මේ ලෝකයේ තුල මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරික සත්වේකුට ලැබිච්ච උතුම්ම ලාභේ තමයි තිසරණේ. එදා වෙසක් පොන් පොහෝ දවසේ බුද්ධගයා වජිරාසනයේ මත දස බිම්බරක් මාර සේනා පරාජය කරලා අපේ බෝසතාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් තිපරි වට්ටන් ද්වාදසාකාරං කියලා අපි විස්තර කරනවා. මේ විදිහට උන්වහන්සේ අවබෝධ කරගෙන රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ,
රාත්‍රී දෙවනියාමි චුතූපපාත ඥානෙ, රාත්‍රී තුන්වෙනියාමේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසල අවසන් වෙද්දී. උන්වහන්සේට ඒ උතුම් චතුරාරි සත්‍ය පරිපූර්ණ වශයෙන්ම පරිවර්ත තුනකින් ආකාර දොළොසකින් අවබෝධ වෙමින් ගුරුපදේශ රහිතවම එදා බෝධිමූලයේදී ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීමත් සමග බුද්ධ රත්නේ ලෝකෙට පහළ වෙනවා. ඊළඟට ධර්ම රත්නේ පහළ වෙන්නේ ඇසල පුන් පොහෝ දවසේ. එදා ඉසිපතන මිගදායේදී බුදුරජාණන් වහන්සේ ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා යෝ ඡායං කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ, මෙන්න මේ විදිහට උතුම් ධම්මචක්ක දේශනාව බුදුමුවින් දේශනා කිරීමත් සමග මේ ලෝකයේ ධර්ම රත්නේ එදා පහළ වුණා. ඒ උතුම් ධම්මචක්ක දේශනාව අවසන් වෙද්දී මනුස්ස ලෝකෙන් බණ අහපු පස් දෙනාගෙන් කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේගේ හිත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන්ගෙන් මිදිලා උතුම් සෝවාන් මාර්ගඵලය ලැබුවා. බුදුරජාණන් වහන්සේ උදාහණයක් පළ වුණ අඤ්ඤාසි වතබෝ කොණ්ණඤ්ඤෝ, අඤ්ඤාසි වතබෝ කොණ්ණඤ්ඤෝ, කොණ්ණඤ්ඤයන් වහන්සේට අවබෝධ වුණා, කොණ්ණඤ්ඤයන් වහන්සේට අවබෝධ වුණා කියලා උන්වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහි එන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා. ශ්‍රී හස්තේ දිගු කරද්දී ඒහි බික්කු භාවීන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝයා පහළවීම, සංඝ රත්නේ පහළවීම, තුනුරුවන් සම්පූර්ණ වෙන්නේ එතනදී. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල ඒ උතුම් තුනුරුවන් පහළවීම, තුනුරුවන් සම්පූර්ණ වීම, යම්කිසි කෙනෙකුට තෙරුවන් සරණ යන්න ලැබෙනවා කියලා කියන්නේ බුද්ධ ශාසනයක ඉතාමත් වටිනා දෙයක්. පින්වතුනි, ධර්මයේ සඳහන් වෙනවා යමෙක් අවබෝධයෙන් බුදුන් සරණ යනවාද එයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලන්න පටන් ගන්නවා. එයා අවබෝධයෙන් බුදුන් සරණ යන කෙනා නිතර බුදුගුණ සිහි කරනවා. යමෙක්ගේ ජීවිතයට දෙවනි පුණ්‍ය ගංගාව ගැලීම තමයි කියනවා ධර්ම රත්නේ අවබෝධයෙන් සරණ යාම. එයා ධර්මීය ගුණ සිහි කරමින් අවබෝධයෙන් ධර්මයේ සරණ යනවද එයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා. ඊළඟට යමෙක් සංඝ ගුණ සිහි කරමින් මාර්ගඵලලාභී ශ්‍රාවකයන් ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා අවබෝධයෙන් සංඝ සරණ යනවද එයාගේ ජීවිතයට තුන්වෙනි පුණ්‍ය ගංගාව ගලනවා. පුඤ්ඤාභි සන්ද කියන අංගුත්තර නිකායේ සඳහන් දේශනාවේදී බුදුහාඳුර පෙන්නුව පුණ්‍ය ගංගා තුනක් කෙනෙක්ගේ ජීවිතේට රැස් වෙනවා. දැන් ගඟක් කියලා කියන්නේ නොනවත්වා ගලන දෙයක්, ගලාගෙන යන ගඟ. ඒ වගේ අවබෝධයෙන් තෙරුවන් සරණ යන කෙනාගේ ජීවිතේ නිතර බුදු ගුණ සිහි වෙනවා, ධර්මයේ ගුණ සිහි වෙනවා, සංඝ ගුණ සිහි වෙනවා. හැම වෙලාවෙම පිනෙන් පිරෙනවා. පුණ්‍ය ගංගාවල් රැස් වෙනවා. ඒ නිසා පින්වතුනි, ඔබ මම අපි කවුරුත් බුද්ධ ශාසනයක් ලෝකෙ පවතින කාලයක මනුස්ස ජීවිතයක් ලබන්න. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා නිරන්තරේ, මහණෙනි දුර්ලභෝ බුද්ධෝපාද, බුදු කෙනෙක් පහළවීම අතිශයින් දුර්ලභයි. දුර්ලභා මනුස්ස පටිලාභ, මනුස්ස ජීවිතයක් ලබන එකත් දුර්ලභයි. දුර්ලභාශන සම්පatti, ඒ බුද්ධ ශාසනය තුල හිත පැහැදීම අතිශයින්ම දුර්ලභයි. ඊළඟට කෙනෙකුට පැවිදි වෙන්න හිතෙනවා නම් දුර්ලභා පබ්බච්චා, ඒක ඊටාම දුර්ලභ කාරණයක්. මහණෙනි, ඒ උතුම් දුර්ලභ කාරණා සියල්ල දැන් නුඹලට ලැබිලා තියෙනවා. ඒ නිසා අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ සංඝයාව අප්‍රමාදෙහි පිහිටවන. ඒ නිසා පින්වතුනි, ඔබ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල නිරන්තරයෙන් බුදු ගුණ සිහි කරන්න දක්ෂ වෙන්න, ධර්මයේ ගුණ සිහි කරන්න දක්ෂ වෙන්න, සංඝ ගුණ සිහි කරන්න දක්ෂ වෙන්න. අන්න ඒ තුල ඔබට ජීවිතේ විශාල පිනක් රැස් කරන්න පුළුවන්. දැන් කෙනෙකුගේ ජීවිතේ ඔබ සංසාරිකව ගත්තොත් ඔබ අතින් වෙච්ච වැරදි අඩුපාඩු අකුසල් ඔබ දන්න කාලේ ඉඳන් පෙර ජීවිතවල සංසාර අකුසල් අපි දන්නේ කියලා හිතමු. හැබැයි ඔබේ ජීවිතේ ඔබ ආපස්සට හිතද්දී බලන්න බොහෝ දෙනෙක් මට වැරදුනා, මං එහෙම නොකර මෙහෙම කරානම් හරි
අපරාධෙ මං ඒ වෙලාවේ හදිස්සි වුණා, කලබල වුණා, මං ගත්ත තීරණේ වැරදුණා. ඔය වගේ කොච්චර ඔබේ ජීවිතේ පසුතැවෙන්න දේවල් තියෙනවද? ඒ වගේ දේවල් හිතන්න හිතන්න නූපන් අකුසල් උපදිනවා, උපන් අකුසල් බලවත් වෙනවා. හැබැයි ඔබට මේ හැම වෙලාවකම බුදුගුණ සිහි කරන්න පුළුවන් නම් ඒ බුදුගුණ සිහි කිරීම තුළ දහසක් අකුසල් මේ මොහොතට යටපත් වෙනවා. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා දජග්ග සූත්‍රය. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි බලවත් දේශනාවක් ඒ දජග්ග සූත්‍රය. ඒ දේශනාවේ බුදුහාඳුරු පෙන්වුවේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට යම් කිසි බයක් තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණා. දැන් ඔබේ ජීවිතය තුළ ගත්තොත් ඔබ ඕන තරම් බය වෙලා ඇති, තැති අරගෙන ඇති, එක පාට තැති ගන්නවා. මොකක්ද කරන්න කියලා හිතාගන්න බැරුව බය බිරාන්ත වෙලා යනවා, තැති ගන්නවා. ඊළඟට ලොමු ඩැහැ ගන්නවා, මුළු ඇඟම කිලි පොලාගෙන යනවා, ලොමු ඩැහැ ගන්න. සමහරුන්ට බය වුණාට පස්සේ ගල් ගැහිලා වගේ යනවා. එතකොට එවැනි වෙලාවක බිය තැති ගැනීම නැති කරගන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ බුදු ගුණ සිහි කරන්, ධර්මීය ගුණ සිහි කරන්, සංඝ ගුණ සිහි කරන්. මේ දජග්ග සූත්‍රයේ ඔබ කවුරුත් අහලා තියෙන පිරිවාණා පොත් වහන්සේ තුල සඳහන් වෙන මේ දජග්ග සූත්‍රේ සඳහන් වෙන්නේ දිව්‍ය ලෝක ඇති වෙච්ච යුද්ධයක් ගැන. සුර අසුර කියලා මේ දිව්‍ය කොටස් දෙකක් අතර සුර දෙවියන් කියන්නේ ගොඩක් පිනට නැඹුරු දෙව්ලොව ඉන්න පින්වන්ත දේවතා පිරිසක්. ඒ අයගේ නායකයා තමයි ශක්‍ර දෙවියෝ. අසුර පිරිස ටිකක් ගැටුමට බරයි, මාර පාක්ෂිකයි ඉන්නවා. එයා ටිකක් ගැටුමට බර පිරිසක්. එතකොට මේ දෙව්ලෝ මේ සුර අසුර කියන දේවතා කොටස් දෙක අතර නිතර නිතර ගැටුම් ඇති වෙච්ච බව දේශනාවල සඳහන් වෙනවා. සුර අසුර යුද්ධ ගැටුම් ඇති වෙනවා. සමහර වෙලාවට සුරයන් දිනනවා, සමහර වෙලාවට අසුරයෝ බලවත් වෙලා ඒ අය දිනන අවස්ථාවක් තියෙනවා. එතකොට මේ සුරාසුර ගැටුමක් යුද්ධයක් ඇති වෙන්න යනකොට දෙව්ලොව ශක්‍ර දෙවියන් තමන්ගේ පිරිස අමතලා කියනවා මේ යුද බිමේදී, දැන් මේ කියන්නේ යුද්ධ කරන අතරතුර යුද බිමේදී ඒ දෙවිවරුන්ට යම් බයක් තැති ගැනීමක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට බලන්න කියනවා ශක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා. එතන කොඩිය තියෙනවා කියලා කියන්නේ යුද පෙරමුණේ දේවතාව ඉදිරියේ සටන් බිමේ ඉන්නවා කියන එක. බැරි වෙලාව ශක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලලා ශක්‍ර දෙවියන් අපි ඉස්සරහා ඉන්නවා කියලා දකින්න බැරි වුණොත් වරුණ කියන දේවතාව, එහෙමත් බැරි වුණොත් ඊසාන දෙවියන්, ප්‍රජාපති දෙවියන්, මේ වගේ දෙවිවරු හතර දෙනෙක් ගැන කියන මේ හතර දෙනාම එදා මේ සුරාසුර යුද්ධෙදී සුරයන්ගේ පැත්තේ යුද නායකත්වයේ දීපු යුද සෙන්පති දේවතාවරු හතර දෙනෙක්. එතකොට මේ හතර දෙනා යුද පෙරමුණේ ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්නේ ඒ අයගේ දජ ලෙල දෙනවා. ඒ අයට වෙන වෙනම දජ තියෙනවා. ඒ දජේ ලෙල දෙනවා. ඒ අය ඉන්නවා කියන එකේ අර්ථය. එතකොට අනිත් අයට බය තැති ගැනීම ඇති වෙච්ච දේවතාවරුන්ට හිතෙනවා මම මොකටද බය වෙන්නේ? මම මොකටද තැති ගන්න? අපේ නායක සෙන්පති දේවතාව මේ පෙරමුණේ ඉදිරියේ ඉන්නවනේ. අන්න හිතට බය තැති ගැනීම නැති කර ගන්න පුළුවන්. දැන් මේ කාරණේ බුදුරජාණන් වහන්සේ සංඝයාට දේශනා කරන්නේ මේක දෙව්ලෝ වෙච්ච දෙයක්. මේ කතාව කියන්නේ ශක්‍ර දෙවියන් යුද පෙරමුණට යන දෙවිවරුන්ට යුද්ධෙදි බයක් තැති ගැනීමක් ඇති වුණොත් මෙන්න මේ විදිහට කරන්න කියලා කියන. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මේ කාරණේ දැකලා එදා සංඝයාට දේශනා කරා මහණෙනි ශක්‍ර දෙවියන් එහෙම කිව්වට දෙවියන් කියන්නේ බිය තැති ගැනීම නැති කරපු අය නෙමෙයි. ඒ අයත් කෙලෙස් සහිතයි. ශක්‍ර දෙවියන් වේවා, ඊසාන, වරුණ, ප්‍රජාපති, ඒ ඕනෑම දෙවි කෙනෙක් නික්ලේශියයි, කෙලෙස් සහිතයි. එතකොට ඒ අයත් බය වෙනවා, තැති ගන්න, ලොමු ඩැහැ ගන්න. එතකොට තමනුත් බය වෙන ගමන්, තැති ගන්න ගමන්, ලොමු ඩැහැ ගන්න ගමන් තවත් බය වෙන, තැති ගන්න, ලොමු ඩැහැ ගන්න කෙනෙක්ව සිහි කරා කියලා ඒක සාර්ථක සිහි කිරීමක් නෙමෙයි. මහණෙනි, නුඹලාට, මගේ ශ්‍රාවකයන්ට, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට යම් මොහොතක බයක් තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් අපිට ඕන වෙලාවක වෙන්න පුළුවන්. දැන් ඔබේ ජීවිතය තුළ හිතන්න මේ යුද්ධ බයම නෙමෙයිනේ. සමහරවිට ගේ ඇතුළේ ඉන්නකොට එකපාරට සද්දයක් ඇහිලා බය වෙනවා, අමනුස්ස බය උපදිනවා. සමහරවිට ගේ ඇතුළේ පූසෙක් පැනලා වෙන්න පුළුවන්. මොන හරි බඩු මුට්ටු පෙරලෙනකොට එකපාරට බය වෙනවා, තැති ගන්න. සමහරු කරුවලට බයයි, ගෙයි කරුවලේ ඇවිදින්න බයයි,
සමහරවිට රෑ වුණාට පස්සේ එලි පහලියට යන්න බයයි. ඊළඟට සොර සතුරු බිය ඇති වෙන සමහරට හොරෙක් පැන්නද. මරණ බයක් උපදිනවා කවුරු හරි ජීවිත තර්ජනයක් කරපු වෙලාවක තැති ගන්නවා බය වෙනවා. එතකොට මේ වගේ අපේ ජීවිතේ යම් යම් හේතු නිසා බය වෙන අවස්ථා තැති ගන්නවා. කැලේට බයයි, කරුවලට බයයි. එතකොට මේ වගේ එක එක්කෙනා බය වෙන තැති ගන්න අවස්ථා තියෙනවා. එවැනි වෙලාවක ජීවිතේ මහණෙනි නුඹලාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවට යම් ජීවිතයේ මොහොතක බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේව සිහි කරන්න. අන්න උන්වහන්සේ බය වෙන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ තැති ගන්න කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ලොමු ඩැහැ ගන්න කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ බිය තැති ගැනීම දුරු කරපු කෙනෙක්. උන්වහන්සේ කෙලෙස් වලින් ආරක්ෂාවක් හොයන කෙනෙක් නෙමෙයි. නික්ලේශී උත්තමයන් වහන්සේ නම. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන හිතන්න මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ අරහං. රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරපු කෙනෙක් අරහං. උන්වහන්සේ සියලු දෙව් බමුණගේ ආමිෂ ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසු කෙනෙක්, නික්ලේශී කෙනෙක්. උන්වහන්සේ අරහං වනසේක. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් හිතනවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඊළඟට විජ්ජා චරණ සම්පන්න. විජ්ජා කියන්නේ අවබෝධය. චරණ කියන්නේ හැසිරීම, සිල්වත්කම. අපි තව විස්තර ඇතුව ධර්මයේ හඳුන්වන අෂ්ට විද්‍යා, පසළොස් චරණ ධර්ම. එතකොට ඒ තුල බුදුහාඳුරන්ගේ අවබෝධය ගත්තොත් බුදු කෙනෙකුට පමණක් පිහිටන ඥානයක් තියෙනවා. ඒ තමයි ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥානය. අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි. අපි සීමා කරලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥාන මේ වගේ කියලා අපි කතා කරාට උන්වහන්සේ අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි. අපිට ඒ වනවාරහදී බුදු ගුණ හැටියට, සූවිසි ප්‍රත්‍යඥාන හැටියට, තිසත්ත්‍ය ඥාන හැටියට, චතුවිසරද ඥාන හැටියට අපි බුදුහාඳුරුවෝ ළඟ තිබිච්ච ගුණ අපිට වටහෙන විදිහට, අපිට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට හිත පහදවා ගැනීම පිණිස ඒ විදිහට විස්තර කරපු කారణ අපි විස්තර කළා හිත පහදවනු. හැබැයි මතක තියාගන්න බුදු ගුණ ඔබටවත් මටවත් සාමාන්‍ය කෙනෙකුටවත් අඩුගානේ මාර්ගඵලලාභීෙකුටවත් බුදු ගුණ සම්පූර්ණයෙන් වටහා ගන්න පුළුවන්කමක් නැහැ. බුදුගුණ පරිපූර්ණ වැටහෙන්නේ තවත් බුදු කෙනෙකුටම පමණයි කියලා. ඒක අපිට පේනවා බුදුහාඳුරෝ එක අවස්ථාවක දේශනා කරන මහණෙනි, කල්පයක් පුරා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් බුදුගුණම දේශනා කරත් වෙන කිසිම කාරණාවක් දේශනා නොකර බුදුගුණම විස්තර කරමින් දේශනා කරත් කල්පය අවසන් වෙනවා මිසක් බුදුගුණ අවසන් වෙන්නේ නැහැ කියලා. එහෙමනම් අපිට පේනවා අපි දන්නේ මොනවද? අපි මේ කතා කරලා අපි දන්නවා වගේ අපි බුදුගුණ අපි දන්නවා කියලා හිතුවට අපි ඇත්තටම දන්නේ ඉතාම ස්වල්පයයි. ඒ නිසා ඒ දන්න ස්වල්පය තුළ පවා අපි හිත පහදවා ගත්තොත් අපිට අප්‍රමාණ පින් රැස් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තුළ තිබිච්ච පෙර ජීවිත දකින නුවණ, පුබ්බේ නිවාසානුස්සති ඥානය, කෙනෙක් මැරුණට පස්සේ උපදින ආකාරය චතුූපපාත ඥානය කියලා, දිබ්බ චක්කු උන්වහන්සේගේ ඇසින් දෙවියන්, බ්‍රහ්මයන්, දෙව්ලෝ, බඹලොව ඈත වෙන දේවල් දිවසින් දකින්න පුළුවන් දිවසක් දිබ්බ චක්කු. දිබ්බ සෝත කියන්නේ කෙනෙකුට මේ ළඟ අහල පහල ඇහෙන පරාසය නෙමෙයි, ඈත දෙව්ලෝ බ්‍රහ්ම ලෝකවල දෙවියන් බ්‍රහ්මයන් කතා කරන ඒවා ඇහෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මනුලෝ වැඩ හිටියත්, ජේතවනේ වැඩ හිටියත්, ගන්ධකුටියේ දම්සභා මණ්ඩපේ වාඩි වුණා. උන්වහන්සේට දෙවියන් බ්‍රහ්මයන් දෙව්ලෝ බබලෝ වෙන දේවල් හිත යොමු කරලා අහන්න මේ ළඟ ඇහෙනවා වගේ එක අහන්න පුළුවන් නුවණක් තියෙනවා, ඥානයක්, දිවසක් දිබ්බසෝත. දැන් මේ දජග්ග සූත්‍රේ පවා ඒ දෙවියන් අතර ඇතිවෙච්ච කතා බහ බුදුරජාණන් වහන්සේට දිව්‍ය කණින් ඇහුණා. උන්වහන්සේ සංඝයාට දේශනා කරන මහණෙනි, සක්‍ර දෙවියන් යුද සේනාව යන පිරිස අමතලා මෙන්න මෙහෙම කතාවක් කියන. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේට ඒක අහන ඉර්ධිමේ හැකියාවක් දෙන දිබ්බසෝත. ඊළඟට කෙනෙකුගේ හිත කියවන්න පුළ, හිතන දේ පරචිත්ත විජානන කියලා.
කෙනෙක් හිතන හිතනදී කියන්න පුළුවන්, දකින්න පුළුවන්. දැන් ඔයා මේක හිතන්නේ, දැන් ඔයා මෙන්න මේකයි හිතන්නේ කියලා ඒ හිතන සිතුවිල්ල දකින්න නුවණ, පරචිත්ත විඥාන ඥාන. ඊළඟට ඉරදිවිද ඥාන. බුදුරජාණන් වහන්සේගේ ඉරදි විශ්ය අචින්ත්‍යයි. මේ ඉරදි ප්‍රාතිහාර ගැන උන්වහන්සේ අහසින් ගියපු කාරණා. පොළොවේ කිමිදිලා තව තැනකින් මතුවෙන්න පුළුවන්, නොපෙනී ගමන් කරන්න පුළුවන්, ජලයේ මත ඇවිදින්න පුළුවන්. උන්වහන්සේගේ ඉරදිමේ හැකියාව අපට හිතා ගන්නවත් බෑ. ඒ තරම් ඉරදිමේ හැකියාවකින් යුක්ත ඉරදිවිද ඥාන. එතකොට මේ වගේ අනන්ත ඥානයන්ගෙන් යුක්තයි විජ්ජා. චරණ කියන්නේ උන්වහන්සේගේ සිල්වත්කම, ඉන්ද්‍රිය සංවර සීලය, උන්වහන්සේගේ සිල්වත්කම. ඔබ දන්නවා බුදුරජාන් වහන්සේ බුදු වෙලා බෝධි මූලයේ වැඩ සිටිද්දී කල්පනා කරා, ගුරුවරයෙක් නැතුව වාසය කරන එක සුදුසු නෑ, මටත් ගුරුවරයෙක් ඉන්නට ඕන. කාවද මං ගුරුවරය හැටියට තෝරගන්නේ? තමන් වහන්සේට වඩා සිල්වත් කෙනෙක්. මේ මනුලොව දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකෙ මනුලොව දෙව්ලොව බඹලොව කොහෙවත් ඉන්නවද? දස දහසක් ලෝක ධාතුයි, ත්‍රිසහසී ලෝක ධාතුයි, මේ විශ්වයේ කොහෙවත් උන්වහන්සේ තරම් සිල්වත් කෙනෙක්, උන්වහන්සේට වඩා සිල්වත් කෙනෙක්, උන්වහන්සේට සමමට්ටමින් කෙනෙක්වත් මේ ලෝකෙ හිටියේ නැහැ. ඊළඟට සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයන්ගෙන් විමසලා බැලු කවුරුත් නැහැ. අවසානයේ පෙර බුදුවරු තමන්ගේ ගුරුවරයා හැටියට පත් කරගත්තේ, අවබෝධ කරගත් ධර්ම විනය කියලා බුදු ඇසින් දැක්කා. ඊට පස්සේ උන්වහන්සේ බෝධි මූලයේදීම තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයයි විනයයි ගුරු තනතුරේ පිහිටවා ගත්තා. අන්න එහෙමනම් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච සීලවන්තම කෙනා. අපි උන්වහන්සේට කියන රහසින්වත් පව් නොකළසේක. උන්වහන්සේ රහසින්වත් පව් කරපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ පුදුමාකාර සංසාරි පුරා සීල පාරමිතාව, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේගේ අවබෝධයේ සිල්වත්කම, අවබෝධයට ගැළපෙන සිල්වත් ජීවිතයක්, විජ්ජාචරණ සම්පන්න. ඊළඟට සුගත. සුගත කියලා කියන්නේ මේ ලෝකේ සුන්දරම නිවන් මඟ හොයාගෙන නිවනටපත් වෙන එක. එක මාර්ග තියෙනවා. නිරය ගාමිනී මාර්ගයක් තියෙනවා. අකුසල් කර කර, පව්කම් කර කර ගිහිලා කෙලින්ම නිරයට වැටෙන පාරවල් තියෙනවා. ඊළඟට තිරිසන් ලෝක යන මාර්ගයක් තියෙනවා. සිත, කය, වචනයෙන් අකුසල් කරලා පාපී ක්‍රියාවන්ගේ දිලා මරණින් මත්තේ තිරිසන් අපාය වැටෙන විදිහ මාර්ග තියෙනවා. ප්‍රේත ලෝකේ උපදින අසුරාපාය වැටෙන මාර්ග තියෙනවා. මනුස්ස ලෝකේ ආයමත් ඉපදිලා මනුස්ස ලෝකේ උපදින මාර්ග, දෙව්ලොව යන සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩලා දිව්‍ය තලවල උපදින මාර්ග තියෙනවා. ඒ දෙව්ලොව අධිපති භාවයේ ලබන මාර්ග තියෙනවා. රජවරු, සිටුවරු වෙලා උපදින හැටි බුදුහාඳුරු පෙන්වන සංඛාර උප්පත්ති සූත්‍රය. එතකොට මේ වගේ දේශනාවල මහණෙනි, කෙනෙකුට සීක බල වඩපු කෙනෙකුට හිත පිහිටවලා උපදින්න පුළුවන්. හැබැයි මේ සියලු මාර්ගයන් අතර සසරෙන් මිදෙන මාර්ගය, සංසාර දුකෙන් නිදහස් වෙන මාර්ගය, ඒක හොයාගන්නේ බුදු කෙනෙක් පමණයි. ඒ තමයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගෙන ඒ මඟ ගමන් කරලා නිවනටපත් වෙලා ලෝක සත්වයාටම සසරෙන් මිදෙන සුන්දරම නිවන් මඟ පෙන්වලා දුන්න. ඒ නිසා අපි කියනවා සුගත, මේ ලෝකේ සුන්දරම නිවන් මඟ හොයාගත්ත කෙනා, ඒ මඟ ලෝකෙට දේශනා කරපු කෙනා සුගතෝ. ලෝකවිදු අපි බුදුහාමුදුරන් හඳුන්වනවා ලෝකවිදු. මේ මනුස්ස ලෝකේ අපිට ඇහැට පේන මේ දේවල් පමණක් නෙවෙයි, මේ විශ්වය ගැන, ලෝක ධාතු ගැන, හිරු සඳුගේ ආලෝකේ විහිදෙන පරාසය තුළ සත්වයන් උපදින සත්ව තල 31ක් ගැන, නිරයේ, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝක, අසුර අපායවල්, මහා සාගරයේ මුල් කරගෙන පවතින තිමි, තිමංගල, තිමිර පින්දල, නාග, අසුර, ගහන්දරව කියන මේ ලෝක ගැන බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතු විතරක් නෙමෙයි, ත්‍රිසහස්සී, චතුසහස්සී, පංචසහස්සී මේ වගේ මේ ලෝක ධාතු ගැන විස්තර කරපු දේශනා තියෙනවා. විශ්වය ගැනම අතැඹුලක්සේ අවබෝධ කරගෙන ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙක්,
එනිසා අපි කියනවා ලෝකවිදු. දැන් බලන්න මේ ಗುಣ එක එක හිතනකොට අර කරුණු මතකත් නෑ අපිට. බය, තැති ගැනීම, ලොමු ඩැහැ ගැනීම, ඒ ඔක්කොම හිතෙන් පහ වෙලා යන. බුදු ගුණ තුලම හිත පිහිටන. බුදුරජාණන් වහන්සේ අන්නේ නිසයි වදාලේ, මහණෙනි බයක් වුණොත්, තැති ගැනීමක් ඇති වුණොත්, ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත්, බුදුරජාණන් වහන්සේව හිතෙන් අරමුණු කරගෙන උන්වහන්සේ ගුණ වශයෙන් හිතන්න. බුදු ගුණ හිතනකොට අර බය, තැති ගැනීම, ලොමු ඩැහැ ගැනීම ඔක්කොම හිතෙන් පහ වෙලා යනවා. ඊළඟට අනුත්තරෝ පුරිස ධම්ම සාරති, මේ ලෝකේ තුන් ලෝකේම නිවන පිණිස සත්‍යයන්ව දමනය කරන්න දක්ෂම කෙනා. පුරිස ධම්ම සාරති, පුරුෂයන් දමනය කරනවා නිවන පිණිස. සමහර වෙලාවට අකීකරු බොහෝම දරුණු හිතුවක්කාරයි ඉරදි ප්‍රාතිහාරයෙන් දමනය කරන. සමහර අය ආදේශනා ප්‍රාතිහාරයෙන්. බුදුරජාණන් වහන්සේ කැමැතිම අනුශාසනාවෙන් නිවන් මඟ කියලා දීලා දහම් දෙසලා අනුශාසනා ප්‍රාතිහාරයක් ඒක. ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනා ප්‍රාතිහාරය, ඉරදි ප්‍රාතිහාරය, මෙන්න මේ ක්‍රම තුන ඔස්සේ මකීකරු දෙව් මිනිසුන් නිවන පිණිස හික්ම ඕන නිසා අනුත්තරෝ පුරිස ධම්ම සාරති. ඊළඟට ඔබ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සාන. උන්වහන්සේ සත්තා කියන්නේ සාසුන් වහන්සේ කාටද? දේව මනුස්සාන, මේ මනුස්ස ලෝකේ අපිට විතරක් නෙමෙයි, දෙවියන්ට නිවන් මඟ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. බඹලව බ්‍රහ්මයන්ට නිවන් මඟ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් පින්වතුනි ධම්මචක්ක දේශනාව ගත්තොත් 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලබනවා. මනුස්ස ලෝකෙන් කොණ්ණඤහාඳුරු පමණක් සෝවාන් වෙනකොට දෙවියන් අතරින් 18 කෝටියක් මාර්ගඵල ලැබුවා කියලා. එහෙමනම් අපිට පේනවා මේ බුද්ධ ශාසනය තුල දෙවිවරු, සක්‍ර දෙවියන් ගත්තත් සක්කපඤ්ඤ සූත්‍රය අවසන් වෙනකොට සෝවාන් වුණා. එහෙමනම් මේ ලෝකේ මිනිසුන්ට පමණක් බුද්ධ ශාසනයෙන් නිවන් මඟ විවර වෙනව නොවේ. චාතු මහරජික තාවතිංස යාමේ තුසිතය නිම්මාන් රති පරිනිම්මිත වසවර්ති බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම දෙවිවරු. අපි ඒ නිසයි බුදුරජාණන් වහන්සේට තුන් ලෝකාග්‍ර කියන්නේ. තුන් ලෝකේම, තුන් ලෝකයාටම නිවන් මඟ පෙන්වන ගුරුවරයා. ඒ නිසා සත්තා දේව මනුස්සාන සාස්ෘන් වහන්සේ කාගෙද? දෙව් මිනිසුන්ගේම නිවන් මඟ පෙන්වන ගුරුවරයා. ඊළඟට බුද්ධ කියනවා. බුද්ධ කියලා කියන්නේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මහා කරුණාවෙන් දෙව් මිනිස් ලෝකයාට කියලා දුන්නු. පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව ගැන බහලා ඇති. අපේ බුදුරජාණන් වහන්සේ දවසේ පැය දෙකකටත් අඩු කාලයක් කිනෝ සිංහසෙයාවෙන් සැතපෙන. උන්වහන්සේ සිංහසෙයාවෙන් සැතපෙනවා කියලා කියන්නේ දකුණු ඇලේ මනස සිහිනුවනි කායි විවේකයක් අවශ්‍ය නිසා උන්වහන්සේ පැය දෙකකටත් අඩු කාලයක් සිංහසෙයාවෙන් සැතපෙන. ඊළඟට උන්වහන්සේ හිමිදිරි උදෑසන අවදි වෙලා භාවනා කරනවා, සක්මන් කරනවා. මහා කරුණා සමාපත්තියට 12 කෝටි ලක්ෂ වාරයක් උදෑසන සමවදිනු. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුව දක්වාම බුදුවැස විහිදවනු. කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තම අය කියලා බුදුවැසින් ලෝකෙ දිහා බලන. ඒ අය කොහෙද ඉන්නේ? යොදුන් ගණන් ඈත හිටියත් බුදුරජාන් වහන්සේ අය හොයාගෙන, පින් ඇති අය හොයාගෙන බුදුහාඳුරු ඒ අය ළඟටම වඩිනවා. එනිසා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය උන්වහන්සේ දවසේ හවස් වරුවේ උන්වහන්සේ සැවැත් නුවර නම් ජේතවනේ තමයි බුදුහාඳුරු වැඩිම කාලයක් වැඩ ඉඳලා තියෙන්නේ. මුළු බුද්ධ දේශනාවල සූත්‍ර පිටකේ ගත්තොත් වැඩිම දේශන ප්‍රමාණය සැවැත් නුවර ජේතවනේ දේශනා කරා. හවස් වරුවේ බොහෝ පිරිස ධම්සභා මණ්ඩපයට එකතු වෙන බණහන්. බුදුරජාන් වහන්සේ රාත්‍රී 10 පමණ වනතේ උන්වහන්සේ දහම් දේශන. රැබෝ වෙනකොට මිනිස්සු තමන්ගේ ගෙවල් දොරවල් වලට පිටත් වෙලා යනවා. ඊට පස්සේ සංඝයා රැස් කරලා භික්ෂුන් වහන්සේලාට ඒ අයට භාවනා උපදෙස් දෙනවා, ඒ අයගේ ගැටලු විසඳනවා, විනය නීති පනවනවා, දහම් දේශනවා. රාත්‍රී 10 වෙනකොට උන්වහන්සේ නිදාගන්න යනව නෙමෙයි. උන්වහන්සේ ගන්ධ කුටියට වැඩම කරලා දෙවියන් වෙනුවෙන් වැඩ ඉන්නවා.
රාත්‍රී 10 ඉඳන් පාන්දර 2 වෙනකම් රාත්‍රී මැදියම් යාමීම වෙන් කළා තිබුණේ දෙව් බඹුන් වෙනුවෙන්. දෙවියන් බ්‍රහ්මයන්ට ධර්මයේ ගැන ඇතිවන ගැටලු ප්‍රශ්න එයයි බුදුහාඳුරු වන්දනා කරන්න බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නේ රාත්‍රී 10ත් පාන්දර 2ත් අතර මැදියම් යාම. ඔබ බොහෝ බුද්ධ දේශනාවල අහලා ඇති. රාත්‍රී මැදියම් යාමේ මුළු මහත් ජීවිත වනයේම බබලවාගෙන පැමිණි දෙවි කෙනෙක් මේ විදිහට දේශනා කරා. මේ වගේ කරුණක් ඇහුවා බුදුහාමුදුරු ඒ දේවතාවට මෙන්න මෙහෙම දේශනාවක් කරා. එතකොට ඒ වගේ දේශනා අපිට බුද්ධ දේශනා අතර බොහෝ ප්‍රමාණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දිනචරියාව ගත්තොත් පුදුමා මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලන කාටද අද මං පිහිට වෙන්නේ? උදේවරුවේ හවස්වරුවේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට දවසේ දේවතාවක් සමවදිනවා. උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් අවසන් මොහොත දක්වාම දේශනා කරා. බලන්න බුදුහාඳුරු පිරිනිවන් පාන්න පිරිනිවන් මංචකේ වැඩ ඉන්න වෙලාවෙත් සෙනග පීරගෙනාව තරුණේ ආනන්ද හාමුදුරුව ඔහු අල්ලගත්තා. බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාන්න යන්නේ උන්වහන්සේට අනේ කරදර කරන්න එපා කියලා. ඔහුගේ නම සුබද්ද. ඔහුට ගැටලු ගොඩාක් තිබ්බා. ඔහු හිතනවා අනේ බුදුහාඳුරු පිරිනිවන් පාන්න කලින් මට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන. පිරිනිවන් මංචකේ වැඩ හිටියේ බුදුහාඳුරු පිරිනිවන් පාන්න මොහොතකට පෙර උන්වහන්සේ දැක්ක සුබද්ද. ආනන්ද ඔයි සුබද්දට එන්න දෙන්න. ඔයි සුබද්ද ඉන්නේ තථාගතයන් වහන්සේගෙන් වෙහෙසවන්න නෙමෙයි, උන්වහන්සේගෙන් අහලා ඇත්තටම අවබෝධ කරන්න යෝ එන්නේ. සුබද්දට එන්න දෙන්න. සුබද්ද බුදුරජාන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මොකක්ද හරි නිගණ්ඨනාත පුත්තගේ අය මෙහෙම කියනවා, සංජේ බෙල්ලට්ටි පුත්තගේ අය මෙහෙම කියනවා, කකුද කච්චායනගේ අය මෙහෙම කියනවා, මේ විදිහේ ශාස්ත්‍රවරු කියාගන්නයි මේ විදිහට කියනවා, මොකක්ද හරි. බුදුරජාන් වහන්සේ වදාළ, සුබද්ද යම් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතිනවද, ඒ මඟ ගමන් කරන ශ්‍රාවකයන් ඉන්නවද, පළවෙනි ශ්‍රමණයා වන සෝවාන් කෙනා පහළ වෙනවා, දෙවෙනි ශ්‍රමණයා වන සකදාගාමි කෙනා පහළ වෙනවා, තුන්වෙනි ශ්‍රමණයා වන අනාගාමි කෙනා පහළ වෙනවා, මහරහතන් වහන්සේලා පහළ වෙනවා. ඒ නිසා සුබද්ද ආර්ය අෂ්ටාංගික මගමයි වැඩි යුත්තේ කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දේශනා කරා. මේ පිරිනිවන් පාන්න මොහොතකට කලින් බලන්න බුදු කෙනෙක්ගේ මහා කරුණාව. සුබද්දේ මොහොතේ මර පිරිස අතරින් වෙන් වෙලා ගහක් යට වාඩි වෙලා මේ ධර්මයේ විමසුවා, හිත කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර රහත් වෙච්ච අවසාන රහතන් වහන්සේ සුබද්ද මහ රහතන් වහන්සේ. පිරිනිවන් මංචකේ වැඩ ඉඳලම ශ්‍රීහස්ති දිගු කරා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි සැනි එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබිලා භික්ෂුවක් හැටියට ඉරුදීන් පහළ වුණා. ඒක ඉරුදීමේ පැවිද්දා බුදු කෙනෙකුට පමණයි මේ එහි බික්කු පැවිදි උපසම්පදාව ලබා දෙන්න පුළුවන්. ඊළඟට බුදුහාඳුර පිරිනිවන් පාන්න අන්තිම වෙලාවේ අවසාන මොහොතේ අන්තිම බුද්ධ වචනේ දේශනා කරන්න කලින් අවසන් සුසුම් පොද හිස් වාතලයට මුසු වෙන්න පෙරත් බුදුරජාන් වහන්සේ සංඝයාමතල දේශනා කරන මහණෙනි, ධර්මීය ගැන විනය ගැන යම් ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න කාලයයි. පස්සේ පසුතැවෙන්න එපා. අනේ මට මෙහෙම ගැටලුවක් තිබ්බා, මට මෙහෙම ප්‍රශ්නයක් තිබ්බා, අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පෑව මට අහගන්න බැරි වුණා කියලා පස්සේ පසුතැවෙන්න එපා. දැන් ඉදිරිපත් වෙලා අහන්න කිව සංඝයාගේ. කවුරුත් බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඉදිරිපත් වුණේ. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ වදාලා, මහණෙනි ශාස්ත්‍රූ ගෞරවේ නිසා නම් ප්‍රශ්න අහන්නේ නැත්තේ. අනේ බුදුරජාණන් වහන්සේ ගිලන් වෙලා උන්වහන්සේ දැන් පිරිනිවන් පාන්නයි සූදානම් වෙන්නේ, උන්වහන්සේ වෙහෙසවන්න හොඳ නෑ කියලා ගෞරවෙන් නම් ප්‍රශ්න අහන්නේ නැත්තේ. ළඟ ඉන්න කෙනා මාර්ගයෙන් හරි ඔබේ ප්‍රශ්න යොමු කරන්න කියව. බලන්න බුදු කෙනෙකුගේ කරුණාව අවසාන මොහොතේ කවුරුත් ප්‍රශ්නයක් අහන්න ඉදිරිපත් වුණේ. ඒ වෙලේ අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වදාලා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙතන වැඩ ඉන්න සංඝයා අතරින් සියලු දෙනාම සැකයෙන් ඈතර වෙච්චයි, කියන අවසාන කිනා දක්වා සෝවාන් ආදී මාර්ගඵලවලින් ඉහළ මගඵල ලැබපුවයි, තුනුරුවන් ගැන ධර්මයේ ගැන සැක සංකා තිබෙන්නේ. ඒ වෙලේ තමයි
බුදුරජාණන් වහන්සේ අවසාන බුද්ධ වචනේ දේශනා කරේ. හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාම. මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතන. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදීව කුසල් වඩන්න කියලා පිරිනිවන් පාන්න උන්වහන්සේ දෑස් පියාගෙන සමාපත්තියට සමවැදිලා පිරිනිවන් පෑවේ. එහෙමනම් උන්වහන්සේ පිරිනිවන් පාන මොහොත දක්වාම දෙව් මිනිස් ලෝකයා ගැන කරුණාවෙන් අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරා. බුද්ධ කියලා කියන අවබෝධ කරගත් ධර්ම ගුරුවරයාගේ කොටස කියලා ගුරු මුෂ්ටියක් තියාගත්තේ නැහැ. නිවන් අවබෝධයේ පිණිස යමක් උපකාර වෙනවද? ඒ සියලු දේවල් මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට භගවා බුදු ගුණ අතර භගවා කියන්නේ බුදුහාඳුරෝ මේ ලෝකයේ සියලු ගුණ දරන්න තරම් අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන්න සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සානම් බුද්ධ ඔය ගුණ දරා ගන්න තරම් භාග්‍යවන්තයි භගවා. චතු විසරද ඥාන තෙසැත්තෑ ඥාන සූවිසි ප්‍රත්‍යඥාන මේ සියලු ගුණ දරන්න තරම් භාග්‍යවන්ත මේ ලෝකේ පින්වන්ත භාග්‍යවන්තම පාරමී පුරාගත් මහා පින්වන්ත කෙනා කියන අර්ථයෙන් භගවා කියලා අපි හඳුන්වනවා. එතකොට කෙනෙක් මෙන්න මේ ගුණ හිතනවා නම් ඒ කෙනා තුල බය තැති ගැනීම ලොමු ඩැහැ ගැනීම සියල්ල ඒ මොහොතෙම හිතෙන් පහ වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි බුදු ගුණ හිතද්දි හිත රාගෙන් යටපත් වෙන්නේ නැහැ. බුදු ගුණ සිහි කරද්දි හිත ද්වේෂින් යටපත් වෙන්නේ නැහැ. බුදු ගුණ සිහි කරද්දි හිත මෝහෙන් මුලාවටපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේවම අරමුණු කරගෙන හිත එකඟ වෙනවා. බුද්ධානුස්සති භාවනාවක් වැඩෙනවා. ඒ නිසා පින්වතුනි බුදු ගුණ සිහි කරනවා කියන එක ජීවිතේ පුණ්‍ය ගංගාවක් රැස් වෙන අප්‍රමාණ සද්ධාාවක් බලවත් වෙන බිය තැති ගැනීම ලොමු ඩැහැ ගැනීම දුර වෙලා යන පුදුමාකාර ආරක්ෂාවක් ජීවිතේ. ඊළඟට මේ දජග්ග සූත්‍ර බුදුහාඳුර පෙන්වුවා යමෙකුට බුදු ගුණ සිහි කරගන්න කලබලයට හරි අමතක වුණා. ධර්මයේ සිහි කරන් මම සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ධර්මයේ නම් ඒ කාන්තේ සහකාතයි සම්දිට්ඨිකයි අකාලිකයි එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි මේ ගුණ හිතන්න ධර්මී ගුණ සිහි කරන් සහක මනාකොට දේශනා කරපු ධර්මය මුල මැදාග ගැලපෙන ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ සාත්තං අර්ථ සහිතව සබ්භ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍ය පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මගමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ධර්මී ගුණ හිතන සාක සම්දිට්ඨික මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන්. මේ ජීවිතයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්. දැන් බලන්න පටන් ගන්න තැන ඉඳන් ප්‍රතිඵල ලැබෙනවා. ඔබ ඉවසීම පුරුදු කරොත් ඔබට කොච්චර සහනයක් ලැබෙනවද? ඔබ මෛත්‍රිය වඩනවා. මෛත්‍රී ආනිසංස 11ක් මෙත්තානිසංස සූත්‍රේ ඒ ඔක්කොම මේ ජීවිතේ ලබන්න පුළුවන් දේවල්. මෙත්තානිසංස සූත්‍රේ සඳහන් වෙන ආනිසංසද 11න් 10ක් ditta dhamma වේද එකක් තියෙන මරණින් මත්තේ පරලික පරලොවටනේ. අනෙක් සියල්ල මෙලොවම ලැබෙන දේවල්. ඊළඟට ඔබ ප්‍රාණඝාතයෙන් වැළකුණොත් සොරකමින් වැළකුණොත් වැරදි කාමසේනින් වැළකුණොත් ඒ සැනසීම ඒ මානසික සුවය සීලේ සම්පatti ආනිසංස ඒ ඔක්කොම තමන්ට මෙලොවම ලැබෙන දේවල්. දැන් සමහර වෙලාවකට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඕවා අපි අනුගමනය කරා කියලා මේ ජීවිතයේ ඕවා ප්‍රතිඵල නැත්නම් වැඩක් තියෙනවද? අන්න එහෙම හිතෙන්න පුළුවන්. නෑ පින්වතුනි මේ ධර්මය මෙලොව ප්‍රතිඵල ලැබෙන දෙයක්. ඒ නිසා සම්දිට්ඨිකයි මේ ජීවිතේම ප්‍රතිඵල ගන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවොත් මේ ජීවිතේම ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් සතර සතිපට්ඨාන සූත්‍රේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි යමෙක් මේ උතුම් සතර සතිපට්ඨානේ අප්‍රමාදීව වඩනවනම් උපරිම අවුරුදු 7ක් යයි කියනවා. කාලේ අඩු කරලා පෙන්නවා කෙනෙක් ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් මේ මාර්ගේ වැඩුවොත් දවස් 7කුත් ඇති කියනවා. ප්‍රතිඵල ගන්න. එහෙමනම් සම්දිට්ඨික දින ඇතුව ප්‍රතිඵල පෙන්නලා තියෙනවා දේශනාවල. කෙනෙකුට ප්‍රතිඵල නැත්නම්
ඒක ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ මාර්ගේ වඩපු ඔබ උත්සාහය, වීරිය, ඔබේ කැපකිරීම, ඒ ධර්මයේ තුල සිහිය පිහිටවීම, ඒක ඔබේ ප්‍රශ්නයක්. දැන් කෙනෙකුට මම භාවනා කරා කියන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවා ඔබ ඉඳගත්ත වෙලේ ඉඳන් ඔබේ හිත කොච්චර අරමුණු ඔස්සේ විසිරෙනවද? ඔබේ හිත එකඟ කරගන්න කොච්චර අමාරුද? ඒ නිසා ඔබ මේ ධර්මයේ තුල හිත පිහිටවන්න ගන්න උත්සාහය, වීරිය, නුවණ යම්සේද ඒ ප්‍රමාණයට ඔබට ප්‍රතිඵල ලබන්න පුළුවන් මෙලව. අකාලිකයි, හැම කාලයකටම පොදුයි. බුදුහාඳුරන්ගේ කාලේ එහෙම වුණාට අද බෑ කියලා එකක් නැහැ. ඒ කාලේ යමේ කාර්යෂ්ඨායක මාර්ගේ වැඩුවා නම් ඒ මඟ වඩලමයි ප්‍රතිඵල ගත්තේ. අදත් ඒ මාර්ගය, අද වෙන මාර්ගයක් නෙමෙයි. අද මේ 21 වෙනි සියවස කියලා අලුත් පාරක් නෙමෙයි. ඒ උතුම් නිවන් මඟ, ඒ ආර්යෂ්ඨායක මාර්ගෙමයි. අනාගතයේ යමෙක් නිවන් අවබෝධ කරනවා නම් එයාට අනුගමනය කරන්න තියෙන්නේ ඒ උතුම් ආර්යෂ්ඨායක මාර්ගෙමයි. මේ මඟ ගමන් කරලාමයි ප්‍රතිඵල නෙලන්න පුළුවන්. ඒ නිසා අකාලිකයි. ඒහි පස්සේ ඕනෙම කෙනෙකුට ඇවිල්ලා මේක විවේචනය කර කර ඈත ඉඳන් කියනවට වඩා ඇවිත් බලන්න කියනවා. ඒව බලව ඒහි පස්සේ ඕන කෙනෙක් ඇතුළට ඇවිල්ලා සීල් රැකලා බලන්න ප්‍රතිඵල ලැබෙන හැටි, භාවනා කරලා බලන්න ප්‍රතිඵල ලැබෙන හැටි, මේ ධර්මයේ අහලා ධර්මයේ නුවණින් විමසලා සිහිය දියුණු කරලා බලන්න ප්‍රතිඵල තමන්ට ලැබෙන හැටි ඒහි පස්සේ ඕපනයිකෝ තමා තුලින්මයි දකින්න තියෙන, බාහිරයි තුලින් නෙමෙයි. මේ ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ තමා තුලින්, තමන්ගේ ජීවිතය තුළ. පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤෝහි ප්‍රඥාවන්තය තම තම නැන පමණින් අවබෝධ කරන. නුවණ ප්‍රඥාව දියුණුවයි මේ ජීවිතේ රහත් වෙනවා. ඊට ටිකක් අඩුවෙන් නුවණ ප්‍රඥාව ඇති අය අනාගාමිනී, ඊටත් ටිකක් අඩුවෙන් ඇති අය සකදාගාමිනී. නුවණ ප්‍රඥාව ගොඩක් අඩු කෙනෙක් වීරිය වැඩුවොත් අඩුම ගානේ සෝවාන් හරි වෙන්න පුළුවන්. තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙනවා. එතකොට මේ ධර්මයේ ගුණ යමෙක් හිතනවා නම් අන්න බිය, තැති ගැනීම, ලොමු ඩැහැ ගැනීම ඔක්කොම අමතක වෙලා යනවා. ඒවා යටපත් වෙලා යනවා. ඒවා පහ වෙලා යනවා. ධර්මයේ අරමුණු කරගෙන හිත එකඟ වෙනවා. පින්වතුනි, බුදුරජාන් වහන්සේ පෙනෙන මහණෙනි, කෙනෙක් ධර්මයේ ගුණ සිහි කරද්දී හිත රාගයෙන් යටපත් වෙන්නේ නැහැ. හිත ද්වේෂයෙන් යටපත් වෙන්නේ නැහැ. මෝහයෙන් මුලාවටපත් වෙන්නේ නැහැ. ධර්මයේ ගුණම අරමුණු කරගෙන හිත එකඟ වෙනවා. ධම්මානුස්සතියක භාවනාව. ඊළඟට සංඝ ගුණ. දජග්ග සූත්‍රයේම බුදුහාඳුර පෙන්නවා මහණෙනි, යම් හේතුවකින් බයක්, තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් ඇති වෙච්ච කෙනෙකුට බුදු ගුණ සිහි කරගන්න බැරි වුණොත්, ධර්මයේ ගුණ සිහි කරගන්න බැරි වුණොත් සංඝ ගුණ හිතන්න පටන් ගන්න. මම සරණ ගිය ශ්‍රාවක සංඝයා, බුදුහාඳුරන්ගේ ශ්‍රාවක සංඝයා, භගවතෝ ශ්‍රාවක සංඝෝ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචි පටිපන්න කියන ගුණයන්ගෙන් යුක්තයි. ඒ අය යදිදං චත්තාරි පුරිස යුගාන් යුගල හතරයි. අට්ඨපුරිස පුද්ගලා පුද්ගලය වශයෙන් වෙන්වෙන්ව ගත්තොත් අට දෙනයි. ඒ අය ආහුනීය, පාහුනීය, දක්ෂිණීය, අංජලික මේ ගුණයන්ගෙන් යුක්තයි. මෙන්න මේ විදිහට ඒ අයට වැඳුම් පිදුම් කරන්න, සිව්පසෙන් අප උපස්ථාන කරන්න, ආගන්තුකෙන් වශයෙන් වැඩම කරොත් දන් දෙන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකසාති, ලෝකයට පහළ වෙච්ච පින්කෙතා. එතකොට මෙන්න මේ ගුණ සිහි කරනවා නම් හිත සංඝානුස්සතිය තුල පිහිටන, හිතේ සද්ධාව වැඩෙන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගැන, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ගැන, ඊළඟට තේර තේරී ගාථා කියලා ධර්මයේ තියෙන ඔබ අහලා ඇති. තේර ගාථා කියන්නේ මහරහතන් වහන්සේලාගේ උදාන වාක්‍ය. උන්වහන්සේලා පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේලා වීරිය වඩලා රහත් වෙච්ච හැටි උදාන ගාථා හැටියට දේශනා කරන උදාන වාක්‍ය තේර ගාථා. තේරී ගාථා කියන රහත් භික්ෂුණීන් වහන්සේලාගේ උදාන වාක්‍ය. උතුම් අරහත්ත්වයට පත් වෙච්ච භික්ෂුණීන් වහන්සේලාගේ උදාන වාක්‍ය තේරී ගාථා. එතකොට මෙන්න මේ තේර තේරී ගාථා කියවනකොට ඒ රහතන් වහන්සේලාගේ ගුණ චරිත කතා, මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා ඇහෙනකොට අපට පුදුමාකාර සද්ධාවක්, ගෞරවයක් ඇති වෙනවා. මම සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා, භගවතෝ ශ්‍රාවක සංඝෝ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා,
මේ ගුණයන්ගෙන් යුක්තයි නේද කියලා හිත පහදින. අන්නේ විදිහට හිත පහදවාගෙන සුපටිපන්න. ඒ අය රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන්න මහන්සි ගන්නයි. උජුපටිපන්න, උජු මාර්ගේ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගේම වඩනයි. ඥායපටිපන්න, ප්‍රඥාව දියුණු කරන්න චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ඥානීය ප්‍රඥාව වඩනයි. සාමිච්චිපටිපන්න, අවබෝධ කරගත් ධර්මයේ මහා කරුණාවේ මිනිසුන්ට කියලා දෙන ශ්‍රාවකයෝ. ඒ අය පුද්ගලයන් යුගල වශයෙන් හතරයි. සෝවාන් මාර්ගඵල, සකදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, අරහත් මාර්ගඵල යුගල හතරයි. අට්ඨපුරිස පුද්ගලා පුද්ගලය වශයෙන් ගත්තොත් අට දෙනයි. සෝවාන් මාර්ගයේ වඩන කෙනා, අපි ඒ අයට ධර්මයේ කියන සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවක මාර්ගස්තය. ඊළඟට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා, සකදාගාමී මාර්ගයේ වඩන කෙනා, සකදාගාමී ඵලයට පත් වෙච්ච කෙනා, අනාගාමී මාර්ගයේ වඩන කෙනා, අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනා, අරහත් මාර්ගයේ වඩන කෙනා, මහරහතන් වහන්සේ. එතකොට මෙන්න මේ පුද්ගලයෝ අට දෙනා මේ බුද්ධ ශාසනය තුළ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න කියන බුදුහාඳුරන්ගේ ශ්‍රාවක සංඝ කියන කොටසට අයිති. ඒ අය ආගන්තුකයන් වශයෙන් ගමකට වැඩම කරොත් ඉක්මනට දන් පැන් සකස් කළ පූජා කරන්න සුදුසුයි. ඒ අයට සිව්පසෙන් ඇපවුපස්ථාන කරන්න සුදු, ඇඟිලි බැඳ වන්දන අංජලි කරණ, ඇඟිලි බැඳ වන්දනා කරන්න සුදුසුයි. පින් සලකා දන් දෙන්න සුදුසුයි. අනුත්තරම් පුණ්‍යක් හෙත්තන් ලෝකා සමි ලෝකේටම පහළ වෙච්ච පින් අස්වනු නෙලා ගන්න ලෝකයාට පහළ වෙච්ච පින් කෙතක්. එතකොට මේ ගුණ හිතනවනම් අර බය, තැති ගැනීම්, ලොමු ඩැහැ ගැනීම් ඔක්කොම යටපත් වෙලා යන. හිත රාගයෙන් යටපත් වෙන්නේ, ද්වේෂයෙන් යටපත් වෙන්නේ, මෝහේ මුලාවටපත් වෙන්නේ. සංගුණ හිතනකොට ඒ උතුම් මහරහතන් වහන්සේලා මගඵලලාභීන් ආර්ය මහා ශ්‍රාවකයන් ගැන සද්ධාවම හිතේ බලවත් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසට පෙන්නලා දුන්නේ, මහණෙනි නුඹලාට බයක්, තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් ජීවිතේ ඇති වුණා. භික්ෂුන් වහන්සේලා කැලේ භාවනා කරන්න ගියාම ගල් එනක වෙන්න පුළුවන්, කුටියක වෙන්න පුළුවන්, මහ කැලේදී වන සතුන් නිසා වෙන්න පුළුවන්, සොරෙක් සතුරෙක් නිසා වෙන්න පුළුවන්, යම් කිසි වෙන අමනුෂ බලපෑමක් මොකක් හරි දෙයක බය ඇති වෙන්න පුළුවන්, තැති ගන්න පුළුවන්, ලොමු ඩැහැ ගන්න පුළුවන්. උපාසක ගිහි ශ්‍රාවකෙක්ට ඔබට මේ බණහන ඔබට ගෙදරකදී වෙන්න පුළුවන්, යම් තැනකදී, යම් ස්ථානයකදී ජීවිතේ බයක්, තැති ගැනීමක් ඇති වුණොත් තුනුරුවන් ගුණම හිතන් පුදුමාකාර ආරක්ෂාවක්, ආශිර්වාදයක් ලැබෙන. එහෙමනම් පින්වතුනි, අද මේ දේශනාවෙන් ඔබට කියලා දුන්නේ තුනුරුවන් පහළ වීම. වෙසක් පුන් පොහෝ දවසේ බෝධි මූලයේ බුද්ධ රත්නේ පහළ වුණා. ඇසල පුන් පොහෝ දවසේ ධම්ම රත්නේ, සංඝ රත්නේ පහළ වෙලා තුනුරුවන් සම්පූර්ණ වුණා. ඒ තෙරුවන් සරණය, තුනුරුවන් ගුණ හඳුනා ගැනීම, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් බවට පත්වීම කොයි තරම් පුණ්‍ය ලාභයක්. ඒ උතුම් පුණ්‍ය ලාභයේ වටිනාකම වටහාගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ පුළුවන් තරම් ගුණ ධර්ම පුරන්න දක්ෂ කෙනෙක් බවට ඔබ පත්වේ. බුදු ගුණ සිහි කරන කෙනා අප්‍රමාණ පිනක් රැස් කරන, ධර්මී ගුණ සිහි කරන කෙනා අප්‍රමාණ පිනක් රැස් කරන, සංගුණ සිහි කරන කෙනා ජීවිතය අප්‍රමාණ පිනක් රැස් කරන. ඒක බුදුහාඳුරු පෙන්වේ පුණ්‍ය ගංගාවල් කියලා. මහණෙනි, බුදු ගුණ සිහි කරනවා කියන්නේ යාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා. ධර්මීය ගුණ සිහි කරනවා කියලා කියන්නේ ජීවිතේටම පුණ්‍ය ගංගාවක් ගලනවා. සංඝ ගුණ සිහි කරනවා කියලා කියන්නේ ජීවිතේට පුණ්‍ය ගංගාවක් ගලනවා කියලා බුදුරජාන් වහන්සේ වදාළා. ඉතින් එහෙමනම් ඔබත් ඒ උතුම් පුණ්‍ය ගංගාවක හිමිකරුවෙක් බවට පත් වෙන්න, ජීවිතේ පිනෙන් පුරව ගන්න, පිනෙන් බලවත් කර ගන්න. තුනුරුවන් සරණ යෑම කියන්නේ ඒ තුනුරුවන් තුල ස්ථාවර සද්ධාාවක් ගොඩ නැගෙන්නේ සෝවාන් වෙනකොට. එතකම් අපි තුල ඒ සද්ධාව බලවත් කරගත යුතුයි. ඔබ අහලා ඇති සෝතාපට්ටි අංග, බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ, ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ, සංඝේ අවිච්ඡා, තුනුරුවන් ගැන අචල සද්ධාව, කාටවත් වෙනස් කරන්න බැරි ඉන්ද්‍ර කීලයක් වගේ බලවත් සද්ධාවක්, ඉන්ද්‍රියක් හැටියට, බලයක් හැටියටම පිහිටන්නේ සෝවාන් වෙනකම්. සෝවාන් වෙච්ච කෙනාට
එතනින් එහාට තව තව අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලය බලවත් වෙලා රහත් වෙනකොට තමයි පරිපූර්ණ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතයේ තුල මේ තුනුරුවන් ගුණම සිහි කරලා සද්ධාවම බලවත් කරගෙන ඒ උතුම් ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි හදවතින් ඔබට ආශිර්වාද කරනවා. අද ධර්මශ්‍රවණින් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. කෑගල්ල බෙලිගල කටුකුරුන්ද මොරගහ පෑල ලිපිනේ පදිංචි සුනිල් දිසානායක මහත්මාගේ පෙබරවාරි 18 වෙනි දිනට එදෙන ජන්මදිනයේ සිහිපත් කරමින් මේ ධර්මදානමේ පින්කම සිදු කරනවා. එතුමාගේ අරමුණු අතර සඳහන් වෙනවා එතුමන් මෙලොවට බිහි කළ ආදරණීය දෙමාපියන් වන බීජී එන් ආදරණීය මෑණියන් සහ සිසිල් කරුණාරත්න පියාණන් පරලෝ සුගතිගාමීව සංසාර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කිරීමත් ඒ ධර්මදානමේ කුසල බලයේ ආනිසංසයෙන් සුනිල් දිසානායක මහත්මාට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව ධර්මදේශකයන්න් වහන්සේට පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම එතුමන්ගේ දයාබර බිරිඳ අජන්තා නන්දනී මහත්මියට ඔමිර ජනාන්දිත් දිසානායක පුතුට සෙත් ප්‍රාර්ථනා කිරීමත් සුනිල් දිසානායක මහත්මාගේ ආදරණීය බිරිඳගේ දෙමාපියන් ඇතුළු ඒ සියලු අයට පින් අනුමෝදන් කිරීමත් අධ්‍යාපනය ලබන සියලු දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමක් ගයන් දුෂන්ත මහත්මා ඇතුළු වස්සාන YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාදයේ පින්වතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය අද ධර්ම දේශනාවේ පින්බර දායකත්ව දරූ සුනිල් දිසානායක මහත්මා ඇතුළු හැම දිනාටම සැලසේවා. ඒ අයගේ පවුල්වල හැම දිනාටමත් ධර්ම ශ්‍රවණේක ලක්වාසි ලෝවාසි ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණමේ පිණත් ධර්ම දානමේ පිණත් ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා ආශිර්වාද කරන ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ කෑගල්ල බෙලිගල කටුකුරුන්ද මුරගහ පෑල ලිපිනේ පදිංචි සුනිල් දිසානායක මහත්මාගේ පෙබරවාරි මස 18 වන දිනට ජෙදුණු ජන්ම දිනය සිහි කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමේ පින්කමක් සිදු කර සෙත්පතා ආශිර්වාද ලබා ගැනීම වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් සුනිල් දිසානායක මහත්මාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි.
විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට 0718575713 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0718575713 0718575713 වස්සාන ධර්ම දේශනා දිනපතා නමුතුම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා